ජයනි, මේ ගුවන්විදුලිය කිව්වට පස්සේ ලංකාවේ මුල් ගායක පරපුරේ ඉඳලා අද වෙනතුරුම ගුවන්විදුලියෙන් ඒ සාරකිතේ ඉගෙනගත්ත ඒ සාරකිතෙන් හැදුණු බෙඩ්නෝයි බොහොමයිනේ. ගුවන්විදුලියේ නිවේදකයන් එක විශේෂ දෙයක් තියෙනවා. උදෑසනම අපි ගීත වාදනය කරනකොට වාදනය කරන දේශාභිමානී ගීත. එහෙම නැත්නම් පරිසර ගීත. ගොඩක් කලින් එක උයන් ගීතය අපි භාවිත කරනවා. ඒකට පරිසර ගීතය භාවිත කරනවා. විරහව ගත්තොත් විරහවෙන් භාවිත කරනවා. බණපදයෙන් ගත්තොත් බණපදයෙන් නත්තලෙන් ගත්තොත් නත්තලෙන් දේශාභිමානෙන් ගත්තොත් දේශාභිමානෙන් පරිසරයෙන් ගත්තොත් පරිසරයෙන් මේ හැම එකක්ම නියෝජනය කරන කෙනෙක් තමයි අය හැම කලාවකම එක පැත්තක් විතරක් නෙවෙයි ප්‍රේමයේ විරහවම නෙවෙයි ප්‍රේමයේම නෙවෙයි බණපදයමත් නෙවෙයි නත්තලමත් නෙවෙයි පරිසරයමත් නෙවෙයි වේදිකා නාට්‍යමත් නෙවෙයි හැමදේම තෝරා බේරාගෙන හරි ලස්සනට ගෙන ආපු රංගදරේ ගායන ශිල්පිනිය. ඔව් ඇත්තටම මේ ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රයේ ගීත ලෝකයේ ගත්තාම ස්වභාවිත ගීතයෙන් ගීත ශාස්ත්‍රය ප්‍රතිබිම්බයක් විදිහට හරි ලස්සනට ඒකාලෝක කරපු චරිතයක් ඇය. ඇගේ හැකියාවන් අපිට නර්තනයේද ගායනයේද මේ මොකක්ද කියලා රේඛාවකින් වෙන් කරන්න බෑ අවිෂ්ක. අපිම කරන අසාධාරණයි. එතරම් හරි සියුම් විදිහට ඒ හැම තැනකම හරි පරිපූර්ණ ලක්ෂණ පෙන්නුම් කරපු කෙනෙක්. ඉතින් අය අපි හැමෝම ආදරය කරන විශාරද එතුමියව අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ප්‍රවීණ ප්‍රදීපා ධර්මදාස අපේ ආදරණීය කලාකාරිනි. අය ආයුබෝවන් නිර්මලී හේමමාලී ප්‍රදීපා ධර්මදාස කියලා කියනවා නේද? දිග නමක් තියෙනවා. මං හිතන්නේ ඒක විභාග දෙකක් අපොස උසස් පෙළ සාමාන්‍ය පෙළ කියනකොට ඉතින් අර විභාග ශාලාධිපති කතා කරන PKPNH මම දුවනවා ධර්මදාසගේ මමත් අක්කත් දෙන්නම. ඉතින් ආයුබෝවන් බ්‍රහස්පතින්දා නුගසෙවන මගේ ආදරණීය රසික රසිකාවියනි. නිතරම රූපහයි නිතිරේ පෙනෙන්න හිටියේ නැති වුණත් හැමදාම ඔබේ ශක්තිය ධෛර්යය තමයි මට තියෙන මගේ නිර්මාණ ඉස්සරහට ගෙනියන තියෙන ශක්තිය ධෛර්යය. ඒ නිසා එළඹෙන 2024ට ඒ හැමතෙම මට ආදරය කරන මට ශක්තියක් වෙච්ච බ්‍රහස්පතින්ද නුගසෙවන රසික රසිකාවිය ඇතුළු සමස්ත ශ්‍රී ලාංකිකයන්ට 2024 නිදුක් නිරෝගී වාසනාවන්ත හිතට සතුටක් ලැබෙන වාසනාවන්තම අවුරුද්දක් වෙන්න කියලා ඉස්සලම් මම ප්‍රාර්ථනා කරනවා ජානි. මට ඇහැට කඳුලක් ඇවිල්ලා තමයි මේක මම පටන් ගත්තේ. මොකද යශෝදරා අපි උතුම් වූ නත්තල අපි ස්මරණය කරන මේ කතා කරන්න අපි ආපු වෙලාවේ, හැබැයි මේ රූපවාහිනී තිරේ යශෝදරා පිළිබඳව යන ගීතය යනකොට මම ඇහැට කඳුලක් ආවා. මොකද යශෝදරා කියන්නේ මේ මම හිතන්නේ ශ්‍රී පරපුරටම පුදුම ආදර්ශමත් චරිතයක්. ඇයගේ තරුණ වියේදීම ස්වාමියා හැර ගියා කුඩා දරුවෙක් එක්ක. කිසි දවසක වෛර කරේ නැහැ. යන හැම තැන දිව මාලිගා සෑදේවා කියලා තමයි ප්‍රාර්ථනා කරේ. ඉතින් අපි හැමෝටම යශෝදරාවන් වෙන්න බෑ. පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ එහෙම යශෝදරාලා බලාපොරොත්තු වෙන්නත් බෑ මේ රට තුල. ඒ වුණාට අපි සියලු දෙනාම ජයනි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් වූ නත්තලේ අද අපි නත්තල ගැන කතා කරනකොට නත්තලෙන් බිහි වෙච්චේ ජේසු බිලින්දා ඒ බෙත්ලෙහෙම අද යුද බිමක් අපි 2024 ප්‍රාර්ථනා කරමු. ඒ බෙත්ලෙහෙම මේ සමස්ත මා දැකපු මගේ ජීවිතයේ සත්‍යවාදීම චරිතයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඒ සත්‍යවාදී දිලින්දු කුමාරයා ඉපදුන බෙත්ලෙහෙමට මේ විශ්වයේ තියෙන ආශිර්වාදයෙන් සියලුම ප්‍රශ්න අවසන් වෙලා සාමය ලැබිලා අපේ රටත් ආර්ථික වශයෙන් හොඳ උසස් තැනකට ගිහිලා අපි හැමෝ දෙනාටම මූණට හිනාවක් එන්න පුළුවන් හිතට සතුටක් එන්න පුළුවන් වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලාම ප්‍රාර්ථනා කරමු. ඒ අර තියෙන පීඩණයන් වැඩපවත්වා ගන්න ඔබේ ගීත අපිට ඉවහල් වෙනවා. ඔව් ඒ වගේම මේ අවිෂ්ක අපි ඇයව මේ තිරේ දකින්නකොට රූප රාමුවලින් දකින්නකොට හරි පැහැදීමක් ඇති වෙනවා ඇගේ ගීත වගේම හරි මව්වත් ගුණේ තියෙන කෙනෙක් විදිහට හැමදාම අපි ආදරය කරනවා. අර මුලින්ම කතා කරපු වචන කීපය මට එකයි මේ ආරම්භයේදී නම කියන්න යද්දී අමතක වීමක් නෙමෙයි මට ඇත්තටම මේ අපහසුතාවයක් දෙන මම කොහොමද ඒ වටිනාකම එක තැනකට අරගෙන කියන්නේ කියලා. ඉතින් ඇත්තටම පුංචි කාලේ ඉඳන් අපි දකින කාලේ ඉඳලා ඔබතුමියට බොහොම ආදරය කරනවා ඒ ගීතවලට. හැම ගීතයක්ම
හරි සාර සම්පන්නයි කියලා අපිට දැනෙනවා. පුංචි කාලේ ගැන පොඩ්ඩක් කතා කරලෙමුද? කොහොමද පුංචි කාලේ ගෙවෙන්නේ? සහෝදර සහෝදරියෝ එතකොට අම්මා තාත්තා ගැන අපි පොඩ්ඩක් ඒ ගැන මතක යවදි කරලිමු. මගේ තාත්තා අම්මට පවුලේ දෙවනි ඒ දෙන්නට දාව පවුලේ දෙවනිය හැටියට හතර දෙනෙක්කින් යුතු ගෑනු ළමයි දෙන්නයි පිරිමි ළමයි දෙන්නෙක් ඉන්න පවුලක දෙවනිය හැටියට උප්පත්ති ලැබුවේ. मगे एक सहोदरी मे मेन को मोरटू अरटू भाई मगे पी आई मई दिनात्र सह गल मम इकोल गे मोरटू वेल कुमरी विद्यालय एक अस सामान्य पेल दाकवा हे भाई इकोल को मम हुलावट බොහොම කුලෑටි දරුවෙක් හැටියට තමයි මම හැමදාම හැම තැනදීම කිව්වා. හැබැයි ඒක වැඩි ඉදිරිපත් වෙන්නේ නැත්තේ කිසි දෙයකට. ඉදිරිපත් වෙනවා. ඒ වෙන්නේ සිකුරාදා සාහිත්‍ය අරස් මේ තීනෝනි සිකුරාදා මේ සාහිත්‍ය මේ දවස කියලා එක සමිතිය කියලා සමිතිය කියලා කියන්නේ. ඉතින් ඒකෙදි අනවාර්යෙන්ම මම ගීතයක් ගායනා කරනවා. ඉතින් ජාතික ගීය වගේ හැමදාම මම ගායනා කරේ. මම අදත් ආදරෙන් මතක් කරනවා අපේ ඉන්ද්‍රාණි අක්කව ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය. අපි 70 දශකයේ ඉස්කෝලේ යන කාලේ ජයනී ඒතර අපිට සම්පත් තිබුණේ නැහැ වගේ. ඉතින් මම මතකයේ ඇසුරින් ගීතය ගායනා කරා. අපි අනිවාර්යෙන් අද පොඩි පොඩි කොටසක් කරේකින් ගායනා කරමු. ඉතින් ඒතකොට ඉස්කෝලෙත් සමස්ත ලංකා සාහිත්‍ය දින ඒවට මම ආවත් හැබැයි ඒ තරම් පැනගෙන යන ගතියක් මගේ තිබුණේ නැහැ බොහොම කුල ඇති. ඉතින් මට වේල්ස් කුමරි විද්‍යාලයේ ඒ තරම් ලොකු අවස්ථාවක් නොලැබුණත් අපොස උසස් පෙළ කරන්න කොළඹ සුජාත විද්‍යාලයට දැන් නම් ඒක නුගේ උඩ තියෙන්නේ කොළඹ සුජාත විද්‍යාලයට ආවම මම හිතන්නේ ඒකේ පළවෙනි වතාවට ඒ ස්කෝලේ කරපු නාට්‍ය සෝමලතා සුබසිංහ මහත්මිය ආදරෙන් සිහිපත් කරන කොහේ හිටියත් මිස් ඉන්න ඕනේ මොකද මිස් සෝමලතා මිස් නැත්තම් ප්‍රදීප ධර්මදාස කෙනෙක් නැති වෙයි. ඉතින් එතකොට මිස් තමයි මාව ඇදලා අරගෙන සඳ කිඳුරියට. ඉතින් මේ ගීතය දැන් ප්‍රචාරය වෙනකොටත් බෞද්ධ චරිතයේ එක චරිතයක් තමයි සඳ කිඳුරිය. ඒතොර යශෝදරාවගේ එක පෙර ආත්මයක්. ඉතින් මට හරි සතුටුයි මම ඒ 550 ජාතකයෙන් තමයි එක චරිතකින් මම ප්‍රවිෂ්ඨ වුණේ මගේ කලා ජීවිතේ. එතනින් පටන් ගත්ත මම මගේ ගමන් මාර්ගයත් වෙනස් වුණා. මං නීතිඥවරියක් වීමේ ආසාව තමයි පිපාසය වගේ තිබුණේ. හැබැයි ඒක වෙනත් මඟකට ගියා. මං ඒුණාට අද ඒක දකින්න හරිම සුභවාදී විදියට මං වෙන පැත්තෙන් මගේ අධ්‍යයන කටයුතු නිමා කරත් නීතිඥවරියක් වෙන්න නම් බැරි වුණා. ඉතින් මං ඇත්තටම මේ ඊට පස්සේ මම ගොඩක් වේදිකා නාට්‍ය වලට සම්බන්ධ වුණා. ඔව තමයි මගේ ඉතින් මට සතුටක් තියෙනවා මම මේ කලාව අද තරණය කරලා තියෙන මගේ සෝත්සහයෙන්මයි කාගෙන්වත් ඒ කියන්නේ පිය මේකෙන් එහෙම කියලා නෑ. ඉතින් මට ඒ අද ඉන්න තැන පිළිබඳ වුණත් සතුටක් තියෙනවා. ඒ කියන්නේ මම හැමතිස්සෙම කිරෙන් දියර වෙන් කරගත් එහෙම මොකද්ද මම සමාජයට ඒ කියන්නේ ඒක මම හිතනවා ඒකට හේතුව ජයින් මගේ පළවෙනිම कैसेट पटी दवास तुम्हें पास से संयुक्त तैटी सीधी तटी आवे पल मेन में कैसेट पटी इवागढ़ तिबुन राज्य मगे बार ने लाकुना तो एक हथ मांगे तो ना मगे जीवित लभिच लुको अभियोग मुकद इतर मंगे लाक मां विवाह वे लत नै भाई एक मतमाई हेमदाम मगे जीवित निर्माण तुल मट लभिन शक्ति किसी में देखी मां वैटेन है वैटेन विला वलती नो नैते नए भाई मांगे तो ना जीवित पटांगण तेन में हेम मुनाम पास आपो මට වැටෙන්න තැනක් නැහැ කියලා. ඉතින් එහෙම හරිම ශක්තිවන්තව හැමදාම මම හිතුවා මගේ හඳින් යම් කිසි දෙයක් මම ෆේස් රේට කරනකොට ඒක ඒ රට ඒ සමාජයට දැන් අපි හිතමු දරුවෝ සම්බන්ධව ගීතයක් වැඩිහිටියෝ සම්බන්ධ සමාජය පිළිබඳව පරිසරයේ ඒක ඒකට මෙහෙවරක් ශක්තියක් ඒ ඒ ඒ සමාජයේ තියෙන මගේ හඳින් මොකක් හරි ශක්තියක් මට දෙන්න මොකක් හරි ඒකෙන් මිනිස්සු හොඳ තැනකට යන්න එහෙම මට එහෙම පිපාසයක් තිබුණේ. ඉතින් නිතරම දකින කෙනා වගේ හැමතිස්සෙම රූපහයිනි තිරවල මං ආවේ නැති වුණත් තෝරා බේරාගෙන මම කරන ගීත හරි පරිස්සමෙන්
ඒක මම දකින්න මම නිකන් ආගමක් අර බෞ හරිම භක්තිවන්තව කරන කටයුත්තක් කියලා තමයි මගේ කලා කටයුතු මම කරන්නේ හැබැයි වගේම සමාජ සමහර විරෝධී ක්‍රියාවලිය දුනත් බය නැතුව ඒවත් මම ඉදිරිපත් කරනවා ඔබේ කාලේ අර වාණිජකරණයෙන් තොර කලාවකින් ඔබ ආවේ දැන් අද වාණිජකරණයේ වෙච්ච කලාවක් නේද මම හිතන්නේ ඒක ඔබ ලබා ගත්ත මම හිතන්නේ වාසනාවන්තම දෙයක් අපි මේක නිසාම මේ දවස් ආරම්භයේම අසන ගීතයක් අහලා පටන් ගමු නේ හරි අපි තෝරගන්න මං හිතන්නේ නත්තල ගැන ටිකක් කතා කරපු නිසා නේද මට හිතෙනවා නත්තල ගැන කියවනම් මොකද මම මේ අපි නත්තලත් එක්කමනේ මේ ඉන්නේ ඉතින් මේ ගීතයත් රචනා කරේ චන්දන අරුණදේව මහත්මයා සංගීතවත් කළේ අපේ ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ශ්‍රනාන්දු ඉතින් අපි මේ ගීතය ගායනා කරමු හරි අපි මේ ගායනා කරන ගීතය රෑ අහස වගේ ගීතය තමයි අපි තෝරගත්තේ මේ මං හිතන්නේ අර අපි ආරම්භෙදි කිව්වා වගේම අවිෂ්ක තවමත් මේ නත්තලේ ඒ සුවඳේ උණුසුම තාම සතියෙම තියෙන විශේෂයෙන්ම කිතුණුවන්ට කොහොමත් මේ සතියේ හැමයි අපි එහෙනම් මේ ගීතෙන් ආරම්භ කරමු मग असह गणिमी रहस